ආබාධිත පුද්ගලයන් හා වකුගඩු රෝගීන් සඳහා වන දීමනාව ඉහළට. මම නන්දික පත්‍රයේ මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ විදුලිඥ සංගමය. එතකොට දැන් පහුගිය 9 වෙනිදා අපි සිල් දෙනාම දන්නවා මේ අවස් කාලේ පද්ධති විදවැටීමක් සිද්ධ වුණා. ඒක සිද්ධ වෙන්නේ ඇත්තටම ඒ තිබිච්ච අයහපත් කාලගුණයත් එක්ක. අපි තාමත් ඉන්වෙස්ටිගේෂන් කරගෙන යනවා හරියටම. මේ අකුණු තත්ත්වය උඩ කොත්මලේ බීගම් ලයින් දෙකම ට්‍රිප් වෙනවා 220 kV ලයින් දෙක. ඒකත් එක්කම මම දැන් පද්ධති අසමතුලිතතාවයට එනවා. මොකද සමතුලිත කරගන්න පුළුවන් ලෝඩ් එකක් නෙමෙයි. අපි කවුරුත් දන්නවා මේ කාලේ අපි හයිඩ්‍රෝ මැක්සිමම් තමයි දුවන්නේ. එතකොට මහවැලි කම්ප්ලෙක්ස් එකත් මැක්සිමම් දුවනවා, ලක්ෂපාන කම්ප්ලෙක්ස් එකත් මැක්සිමම් දුවනවා. සමලවත් එහෙමයි. ඉතා අඩුවෙන් තමයි තර්මල් ගන්න, කියන්නේ කොළඹ තියෙන මේ ඒවා අපි අඩුවෙන් ගන්න, නොරච් වලත් අඩුවෙන් දුවන්නේ. එතකොට මේ පද්ධති දෙකට කැඩුනහම අල්ලගන්න බෑ ඇත්තටම. ඉතින් එතකොට මේ ට්‍රිප් වෙනවා ඒක විය හැකි දෙයක්. ඒක අතීතයේත් උනා අනාගතයේත් විය හැකි දෙයක්. ඔක සීරෝ කරන්න පුළුවන් කියලා මේ තර්කයක් නෑ. කවුරු හරි කියනවා ඒක සීරෝ කරන්න පුළුවන් කියලා. මම හිතන්නේ ඉතින් අපි නම් ඒක එහෙම පිළිගන්නේ නැහැ. ලංකාව විතරක් නෙමෙයි, ඊට දිනුන රටවලත් ඒක සිද්ධ වෙනවා. මේ හැබැයි ඉතින් අපිට තියෙනවා ඔක යම් දේවල් ඔක අඩු කරන්න පුළුවන්, අවම කරන්න පුළුවන්. ඉතින් ඇත්තටම කරන්නේ හැමදාම මේ සිස්ටම් ෆේල් එකක් ගියාම පික ස්ටඩි කරනවා, ස්ටඩි කරලා ඒකට තියෙච්ච හේතුත් අරගෙන අවම කරනවා. සහ රෙස්ටොරේෂන් කියන එක, නැවත විදුලිය ලබා දීම කියන එක ඉතින් ඉක්මනින් කළ යුතු තියෙන දෙයක් මම හිතන්නේ. ඉතින් ඒකට මම හිතන්නේ එක්ස්පීරියන්ස් එකත් දැනුමත් අවශ්‍ය වෙනවා. දැන් මමත් ඔතන අවුරුදු 4ක් සේවය කෙරුවා. අපේ කාලේ මට මතකයි අපි ඇත්තටම පැයක් වෙන 45ක් පැයක් හදලා තෝ සිස්ටම් එක රෙස්ටෝ කරනවා. ඒ සිස්ටම් එකම තමයි අද තියෙන්නේ. හැබැයි මම හිතන්නේ මේ ළමයින්ට දීලා තියෙනවා මේ වැරදි ප්‍රොසීඩියස් වගේක්. ලයින් චාර්ජින් කියලා එකක් තියෙනවා, ලෝඩින් කියලා එකක් ලියලා තියෙනවා. කොහෙවත් නැති තියරි වගේක් තමයි මේ ලියලා තියෙන්නේ. ඒව ඇත්තටම රිවියු කරන්න අපි මේ ළඟදී කලමනාකරණයත් එක්ක සාකච්ඡා කෙරුවා ජ්‍යෙෂ්ඨ වශයෙන්. ඒ සියල්ල රිවියු කරන්න වෙනවා. මොකද මේ පද්ධති බිඳවැටෙනවා කියන එක මේ මැජික් එකක් නෙමෙයි, ඒක විය හැකි දෙයක්. හැබැයි ඉතින් අපිට තියෙන්නේ සාධාරණ කාලයක් තුළ මේක රෙස්ටෝ කරගන්න ඕනේ. මේ එදා තිබිච්ච පද්ධතිය, අපි පෑයෙන් රෙස්ටෝ කරපු පද්ධතිය මේ අද පෑ පහමාරක් 7ක් 8ක් 12ක් යන වෙලාවල් කියනවනේ. දැන් ඕක දවාලි වුණා නම් මේ ඉරට බැලලා නිකන් ඉන්නවා. එතකොට සෝලා ටිකත් මේකේ නවත්තන්න පටන් ගන්නවා. ඔය වගේ දේවල් තියෙනවා මේක ඇස්සේ. ඇත්තටම මේ එක්ස්පීරියන්ස් එක හරියට නැති වුණාම සහ ඒ වැරදි එක්ස්පීරියන්ස් ළමයින්ට දුන්නාම ඔය තත්ත්වය සිද්ධ වෙනවා. මම හිතන්නේ ඒක නැවත රිවියු කරන්න, බොහොම තරල රිවියු කරන්න වෙනවා. අපි කලමනාකරණයත් එක්ක ඒක සාකච්ඡා කරුවා. ඇත්තටම මම හිතන්නේ ඒක සිද්ධ වේවි, සිද්ධ විය යුතු දෙයක්. මේ මොනවාද මේ වැරදි උපදෙස් ලැබිලා කියලා තමයි අපිට හිතෙන්නේ. ඉතින් ඕක තමයි ඇත්තටම කතාව. මේ දැන් ඇත්තටම 2021 මේ සිද්ධි වුණාට පස්සේ මහජන උපකිතා කොමිසම නිර්දේශ 8ක් නිකුත් කරනවා. දැන් මේ නිර්දේශ 8 නිකුත් කළා තවමත් දැන් මේ ක්‍රියාත්මක නොවීම සම්බන්ධයෙන් යම් කිසි දෙයක මහජන උපකිතා කොමිසමේ හිටපු සභාපතිවරයාට අපි දැක්ක චෝදනා එල්ල කරනවා. ඇත්තටම මොකද මේ ඇත්තටම මේ ඒක ක්‍රියාත්මක කරන්නේ නැද්ද ලංකා විදුලි මණ්ඩලේ? නෑ, ඇත්තටම ක්‍රියාත්මක කරන්නේ නැතුව නෙමෙයි. 2021 දෙසැම්බර් 3 කියන එක විශේෂ අවස්ථාවක්. අපිත් මාධ්‍යට ගිහිල්ලා කතා කරුවා. ඒක සබටාජ් එකක් කියලා තමයි අපි තාමත් කියන්නේ. සබටාජ් එකේ විසර තියෙනවා. මම හිතන්නේ ඒක යට ගහපු එක තමයි කිරුවේ. මේ පුළුවන් නම් ඒක එළියට ගන්න කියලා අපිත් කියනවා. ඒ නිර්දේශවලත් තියෙන්නේ බොහෝ විට සමස්ය තියෙන්නේ මේ ප්‍රොටෙක්ෂන් රිඩස් චෙක් කරන්න ඕන. එතකොට මේ ඒවා මේ නඩත්තු කරනවා නම් නිසි පරිදි කරන්න ඕන. මොකද මේ සබටාජ් එකස් ඒව තිබුණා. ඒ කියන්නේ කවුද ගියේ එතනට කියලා හොයාගන්න නෑ. ඒක මොකද ඒ වෙලාවේ ඒක කරේ කියලා හොයාගන්න නෑ. ඉතින් හරි අමාරුයි. සමහර එක වෙලාවක කිව්වා ලයිට්නින් කියලා, අනිත් වෙලාව කියනවා මේ ලයින් එක යට ගින්දර තිබ්බ කියලා. ඉතින් අපි මාධ්‍යට එලි කරා. නමුත් ඒ පිළිබඳ එලියට ආවේ නැහැ. ඉතින් කාගේ කාගේ හෝ උමනාවට ඒවා ටික යට ගිහිච්ච එක තමයි සිද්ධ වුනේ. ඒ නිර්දේශයන් ඇත්තටම හොඳයි, නරක නැහැ. ඒ නිර්දේශයේ අවසාන නිර්දේශයේ මන්ද මතකරු ප්‍රශ්නේ තියෙනවා. මොකද රෙස්ටොරේෂන් ප්‍රශ්නේ ලොකු ප්‍රශ්නයක්. එදත් රෙස්ටෝ කරෙත් බොහොම මේ මමත් හිටිය එතන තරහින් නම් රෙස්ටෝ කෙරුවේ ඇත්තටම. ඉතින් එහෙම තරහ වෙන දෙයක් නැහැ. මේ ජාතික මේ පද්ධතියක්, අපි යුනියන් කරන වෙනම කතාවක්. මේ ඒකට මේ ජනතාව මේකට තියන්න බෑ. හැබැයි මේ වෙලාව වෙන දෙයක්. මේ වෙලාව එහෙම දෙයක් සිද්ධ වුණේ නැහැ. මේක ස්වභාවයත් එක්ක ගිය සිද්ධියක්.
මේ ඉතින් ඒ නිර්දේශයන් ක්‍රියාත්මක කරනකොට නෙමෙයි ඒ නිර්දේශයන් මම හිතන්නේ ඔල්රෙඩි ක්‍රියාත්මක වෙලා තියෙනවා ක්‍රියාත්මක නොවුනේ මේ අවසානයේ ඩිලේයින් රෙසොලූෂන් ඔෆ් පවර් කියන එකේ මේ ඒ ළමයින්ට දීලා තියෙන සිස්ටම් කන්ට්‍රෝල් එකේ ළමයින්ට දීලා තියෙන මේ ડોකියුමන්ට් එක ඉතින් ඉක්මනින් රිවيو කරන්න ඕන ඒක රිවيو කළා මේ 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 පරණ තිබිච්ච විදිහට මේක මේ මෙතනට ගන්න ඕන මේ සිස්ටම් එක මහා ලොකු මැජික් එකක වෙනස් වෙලා නැහැ මේ මොකද එදා අපි 2002 2003 හසුරුවපු සිස්ටම් එකම තමයි තාම තියෙන්නේ වැඩිපුර ග්‍රිඩ්ස් ටිකක් ජෙනරේටර්ස් ටිකක් එකතු වෙලා ඒක මැජික් එකක් නෙමෙයි කරන්න පුළුවන් ඉන්ජිනියර්ස්ලට මේ දීලා තියෙන උපදේශය වැරදි නම් ඉතින් ඒගොල්ලන්ට ඒකන දොස් කියලා හරියන්නේ නැහැ ඒක කලමනාකරණයත් එක්ක වෙනස් හේතු දෙයක් ඒ කියන්නේ දැන් ඔබතුමා කියන්නේ ගිය කාලයේ වැඩි විශේෂයෙන්ම ගිය කියන්නේ පැය පහමාර ගිය කාලයේ වැඩි විනාඩි 45ක් ඇතුළත වගේ මේක ඩිස්ට්‍රෝ කරන්න තිබුණා ඔය මම කිව්වේ දැන් මගේ අත්දැකීමනේ මම දැන් එතන වැඩ කරපු ඉංජිනේරුවෙක් විදියට මගේ අත්දැකීම තමයි මම කිව්වේ එතන මගේ කාලේ මගේ අතනොත් මං කියන්නේ මම මේ ඉන්චාර්ජ් වෙන වෙලාවට ඒ අවුරුදු 4 ඇතුළත පස්වතාවක් සිස්ටම් එක ෆේල් වෙනවා එතකොට ඒ ෆේල් වෙන එක අපි රෙස්ටෝ කරනවා රෙස්ටෝ කරන්නේ මුළු ලංකාව ඒ කියන්නේ පිළිවෙලක් තියෙනවා ඒ පිළිවෙල අපි අත්දැකීමම එළියට ගන්නවා මේ අරගෙන අපි යුනයිටඩ් ස්පාක් පැයකමාරක් ඇතුළත අපි ඕක රෙස්ටෝ කරනවා ඉතින් ඇත්තටම දැන් මේ වෙලාව මං හිතන්නේ මගේ අත්දැකීම නම් ලයිට් ගිය වෙලාව ඉතා හොඳ වෙලාවක් හොඳට ලෝඩ් තියෙනවා සිස්ටම් එකේ පීක් එක කියන්නේ ඉතින් ජෙනරේටරයක් දාගෙන ලෝඩ් කරගන්න එක මහා අමාරුවක් නෙමෙයි මේ ඉතා හොඳ වෙලාවක් මේ රෙස්ටොරේෂන් වලට අපිට හිතන්නේ මගේ අත්දැකීම මම මේ අත්දැකීම කියන්නේ කරපු දෙය කියන්නේ නැතු මේ පොත් බලාගෙන කියන දෙයක් නෙමෙයි මොකද දැන් පද්ධතියේ ලෝඩ් එක අවම වෙලාවට තමයි අපිට රෙස්ටෝ කරන්න හරිම අමාරු. කොහෙන්ද ලෝඩ් දාන්න කියලා හිතා ගන්න බෑ. දැන් මේ වෙලාවේ කොහෙන් ලෝඩ් එකක් දැම්ම ජෙනරේටරයක් ලෝඩ් කරගන්න පුළුවන් අපිට. ඉතින් එතකොට මේක හරි ලේසි ලෝඩ් කරගන්න. ඉතින් අර මේ නමුත් ඉතින් ගිය විදිහේ පිළිබඳ මේ අපිටත් තියෙනවා. ඉතින් මේ අධ්‍යක්ෂ සහිත ඉංජිනේරුව විදිහට අපිටත් තියෙනවා. ඉතින් යම් යම් මේ දෝ මේ විවේචන. ඒවා තමයි අපි අතරම සාකච්ඡා කරු මම හිතන්නේ ඒවා මෙන්න නිවැරදි කරා අපි ඒ සාකච්ඡාවල් ඉදිරියට ගෙනියාවි කියලා අපි බලාපොරොත්තු වෙන වර්තමාන කරමනාකරණය දැන් මදිකම නෙමේ දීලා තියෙන මේ උපදේශයන් හරිනේ කියන එක තමයි අපිට පේන්නේ මොනවද දීලා තියෙන උපදේශයන් මම හිතන්නේ ඔබට ඒක තේරෙයිද දැන් දැන් ඔක තියෙනවා ලෝඩින් කියලා ලෝඩින් රේට් එක කියලා එකක් තියෙනවා කියන්නේ අපි කොච්චර රේට් එකකින් මේක ලෝඩ් කරනවා සිස්ටම් එක මත ඊට පස්සේ තියෙන ලයින් චාර්ජින් කියලා එකක් තියෙනවා අපි නිකන් තියෙන ලයින් එකක් එනර්ජයිස් කරනකොට කොච්චර වේගකින් මේ එනර්ජයිස් කරනවද කියලා තියෙනවා ওই වගේ ෆැක්ටර්ස් තාක්ෂණික කාරණා දිනවා ඒවා නැවත රිවීව් කළ යුතුමයි ඒවා මේ සමහර වෙලාවට අත්දැකීම් සහිත රහිත තියරි වලින් විතරක් ගොඩනැගිච්ච දේවල් කියලා අපිට පේන්නේ නැත්තම් මේක මෙච්චර ලයන් හේතුවක් නැහැ මොකද සිස්ටම් එක හොඳටම හෙල්දි ජෙනරේටර්ස් හොඳටම තිබුණා මේ ට්‍රිප් එකේ ලයින් ටිකක් මම හිතන්නේ ඇල්ලුවා. ඉතින් රෙස්ටොරේෂන් තමයි තියෙන්නේ ඒකට. ඒ කියන්නේ දැන් ඒ ලයිටින් එක ක්ලියර් වෙලා ඒ ලයින් එක ඇල්ලුවා. දාගන්න පුළුවන් වුණා අපිට. ඒ ලයින් එක කැඩලා වෙන්දලා මේ මේ නඩත්තු කොටේතු මේසුණක් ගන්න ඕම නම් තිබ්බේ නැහැ. ලයින් එක ට්‍රිප් වුණාම අපි දාලා බලන අල්ලනවා. ඉතින් එහෙම තමයි මේ ගොඩක් වෙලාවට වෙන්නේ. ඉතින් ඒක සිද්ධ වුණා ඒ වෙලාවේ. නෑ එතකොට පද්ධතිය බිඳ වැටෙලානේ මුළු ලංකාවම බිඳ වැටෙලා වෙලා වෙනකොට එතකොට මම කිව්වේ ඒක සිස්ටම් එක හොඳටම හෙල්දි කියන අදහස් කරේ මම කියන්නේ ඒකයි කිසිම ජෙනරේටරයක් අවුට් වෙලා තිබුණෙත් නෑ සිස්ටම් එක වැටුණා ඒක හරි වැටුණා ජෙනරේටර්ස් ටික තිබුණා ලයින් ටික තිබුණා ඉතින් අපිට තේරෙන්නේ මේ ඔක කලබල නැතුව මේ රෙස්ටෝ කරන්න ඒ කියන්නේ අපි දන්නවා දැන් ලොරටෝරිස් මේ නිසා බින්දවල පරිණිජන් හැම තැනම ට්‍රිප් වෙනවා ට්‍රිප් වෙනකොට දැන් විශේෂයෙන් අපි කියනවානේ ලොරචෝලේ මැෂින් එකක් ට්‍රිප් වුණොත් හරි අමාරුයි ගන්න හයිඩ්‍රෝ මැෂින් එකක් ඒ වගේ නෙමෙයි තර්මල් මැෂින් එකක් ඒ වගේ නෙමෙයි දැන් හයිඩ්‍රෝ මැෂින් සමහ ගොඩක් ඒවා මං හිතන විදිහට අපිට ආරච්චි විදිහට මේ ස්පිනින් තිබිලා දෙනවා ස්පිනින් කියන්නේ සීරෝ ලෝඩ් කියන්නේ ලෝඩ් එක නැතුව එයා හැරෙ කරගෙන ඉන්නවා එතකොට අපිට හරි ලේසි ලයින් එකට යව අරගෙන මේ පැත්තෙන් ලෝඩ් කරන්න ඒගොල්ලෝ එකට කනෙක් කරලා ලෝඩ් කරගන්න එක තමයි කරන්නේ. ඉතින් ඔක මේ හරියට කරගන්න නොහැකි වීම ඉතින් හරි කනගාටුවක්. ඒ කියන්නේ ඒකම ඒ කියන්නේ පොඩිම හොඳම තලයේ තියෙද්දි මේක මෙන්නට ටීමක් ඒ කියන්නේ විනාඩි කීපයක් ඇතුළත ඔබතුමා කියන්නේ ඔබතුමාගේ අත්දැකීම අනුව මේක විනාඩි කීපයක් ඇතුළත පද්ධති දෙකම කරන්න ඕන තරම් හැකියාව තිබුණ තත්ත්වයක් තිබිලා තියෙනවා. අපිට මේ හිතනවා ඉතින් අපිට හිතනවා ලැබෙන දත්තත් එක්ක
දෙවිත මක්වේ මේක අපි සාකච්ඡා කරුවා කියලා නැත්නම් අපි නිකන් ගිහලා කලමනාකරණත් එක්ක සාකච්ඡා කරන්නේ නැහනේ. ඒ අපි සාකච්ඡා කරන්නේ මේ ජේෂ්ඨ විදිහට අපි එතන වැඩ කරපු මිනිස්සු විදිහට අපි ගිහලා සාකච්ඡා කරන්නේ. ඒ තියෙන ගැටලු ටික මම හිතන ඒවා අනාගතේ නිවැරදි කරාවි. මොකද මේක කළ යුතුමයි නැත්නම් මේක මේ ඇත්තටම ඒක කාලයකින් අපිට සෑහීමකටපත් වෙන්න බෑ. ඉන්ස්ට්‍රක්ෂන් අපිට තේරුණා ඒ දීලා තියෙන ඉන්ස්ට්‍රක්ෂන් හරි මේ මොකද සීනියර්ස් ලානේ ඒක දීලා තියෙන්නේ ඒ දීලා තියෙන ඉන්ස්ට්‍රක්ෂන් වර්තමානයේ ඉන්න උදවිය නෙමෙයි අතීතයේ හිටිය උදවිය මේ ඒව මේ ගැලපෙන්නේ නැති දේවල්. මොකද ඊට කලින් අපි මේ පද්ධතිය මෙහෙවි. අපි අත්දැකීම් එක අපි කියන්නේ. තව ඉංජිනේරු වුණා ඒගොල්ලෝ තුනක් කතා කරාවි. මේ ඉතින් ඕක තමයි දැන තියෙන යථාර්ථය. මේ ඉදිරියේදී මෙහෙම ගියොත් බෑග්අවුට් එක මේ වගේම තත්ත්වයක් උදා වෙන්නේ මේ දින රෙගුලේෂන් එක ගියොත්. ඒක තමයි අපි කිව්වේ මේ ඊට ඉක්මනින් මේක මේ රිවීව් කරන්න කියලා. මම හිතන්නේ දැනටමත් කමිටි දාලා තියෙනවා ඒක කරාවි. ඒක කරාවි. ඉතින් තාක්ෂණික පැත්තෙන් ගන්න තියෙන මේ කඩු කාරණාත් මම හිතන නිවැරදි කරාවි කලමනාකරණේ දැන් මාරු වුණානේ. අපි කිව්වනේ කලමනාකරණේ මේ අර සීනියොරිටි එක කියන එක නෙමෙයි කලමනාකාරීත්වයේ පත් කිරීමට තියෙන එකම මේ ආයුධය කියලා. ඉතින් ඒක වෙනස් වුණානේ. ඒ වෙනස් වීම හරහා දැන් යම් යම් වෙනස් වීම සිද්ධ වෙනවනේ මේක ඇස්සේ. ඉතින් ඉදිරියේදී ඒක සිද්ධ වෙවි. ඒත් එක්කම දැන් අපි දන්නවා ඉදිරි බල 50ක් වෙනවා. පෞද්ගලීකරණය කියන වචනේ පාවිච්චි කරන්න එපා. ඔබ ඉක්මන් වෙනවා. මං හිතන්නේ අපි ඒක පැත්තකට තියමු. අපි මේක මං හිතා IMF එකට කලින් අපි ජේෂ්ඨ විදිහට අපි මේක ගැන මේ කතා කරුවා මේක කරන්න ඕන කියලා. දැන් මං හිතන්නේ ඒක අවසාන අධ්‍යයනයේ තියෙනවා. අපි බලාපොරොත්තු වෙන මීට කලින් මේක සිද්ධ කරන්න මීට කලින් මේක වෙන්න කියලා. මොකද මේකේ ටීචර් මේ අවාසනාවන්ත ගතිය තමයි මේ පද්ධතිය ඉදිරියට යන්න බෑ. ඒක නිසානේ අද ඔබට මේ ඉතා අධික මිලකට විදුලිය මිලදී ගන්න වෙලා තියෙන්නේ. ඉතින් ඒ අධික මිලට ප්‍රධාන හේතුව මේ ස්ට්‍රක්චර් එකේ කියලා අපි දකිනවා. ඉතින් එතකොට මේ ඊට අමතරව මේ වෘත්තීය සමිති මෙහෙවීම සෑහෙන බරපතලයි. වෘත්තීය සමිති වලින් අවසර ගන්න එපා පවර් ප්ලාන්ට් එකක් ගේන්න. වෘත්තීය සමිතිකින් අවසර ගන්න එපා ලයින් එකක් හදන්න. එහෙම කාලයක් නැතිබුනේ. ඉතින් එහෙම රටවල් ගොඩේන්නේ නැහැ. අපි දැක්කේ නැහැ එහෙම රටවල්. ඒ කියන්නේ මේ අවශ්‍ය කාරණේ අවශ්‍ය මිනිස්සුන්ට තීන්දුව తీර ගන්න හැකියාවක් නැහැ. වෘත්තීය සමිතියෙන් හරි දේශපාලන පක්ෂයෙන් හරි අවසර ගන්නවා. මේක මහ විහිළුවක් එකයි තියෙන්නේ. ඉතින් ඒ උදවි වෘත්තීය සමිති කරාට දේශපාලන පක්ෂ දේශපාලන කරාට කමක් නැහැ. හැබැයි මේ රට බංකොලොත්තුන තීන්දුව తీරන වලට මේ මග පෑදීම තමයි මේ අවාසනාව. ඉතින් අවාසනාවන්ත තත්ත්වය වෙනස් කරන්න හදනකොට ඒක ඉතින් විවිධාකාර කාරණා කියන ඔහොම තමයි. කියලා අපි ඉතින් මේ එළියේ තියෙන සිස්ටම්ස් හොඳයි කියලා ඉතින් ඒවත් වර්ණනා කරනවා. ඒ මිනිස්සු ඉස්සරහට ගිහිල්ලා තියෙනවා අපි එකතන පල් කරලා එළියේ වර්ණනා කරනවා. ඒක තමයි ඉතාම අවාසනාවන්ත තත්ත්වය. ඉතින් මේ රිස්ට්‍රක්චරින් එක සිද්ධ වෙන වේගය අපි ඉච්චර සෑහීමකටපත් වෙන්නේ නැහැ. නමුත් ඉතින් වෙනවා. මම හිතන්නේ මේ වෙනකොට අවසන් ලැබුණා නම් හොඳයි. එතකොට මේ තත්ත්වයන් වෙනස් වෙයි ගොඩක්. මේක ඉතා පරණ මේ සංකල්පන දැන් තියෙන්නේ 69 නේ කියලා. ඉතින් මේ අද 2023 නේ. ඉතින් එතකොට පොඩ්ඩක්වත් වෙනස් වෙන්න ඕනේ නැද්ද මේක? කවුද කියන්නේ? දැන් අපි දන්නවා දැන් අවසාන වශයෙන් මම අහනවා. මේ රිස්ට්‍රෝ කරන්න කියලා පැය මාරක් විතර ගිහිල්ලා අවසානයේදී ජනතා විශ්වාස වශයෙන් මේ බලමේ දැඩි අපෞදාරපත් වුණා. ඒ නමුත් දැන් විදුල මණ්ඩලයේ තියෙන අන්තිමට කනගාටුව පළකලා විතරයි. නමුත් ඒකේ වෙච්ච ආර්ථික හානිය, ඒ හරහා වෙච්ච සමාජ මේ ගැටලු, මේ වගේ ගොඩක් දේවල් මේ විදුලි එක මේ තත්ත්වෙත් එක්ක තියෙනවා. ඒතකොට මේවා සම්බන්ධයෙන් යම් කිසි විදිහක දැන් කොහොමද විදුල මණ්ඩලයේ ඒ මේ ජනතාවට මේක කියන්නේ? කියන්නේ මම කියපු ටික තමයි. ඔබ ප්‍රකාශ කරපු ප්‍රකාශයෙන් අදහස් වෙන්නේ විදුලි බලය කොච්චර ජනතාවට අත්‍යවශ්‍යංගයක්ද කියලා. අපිට විතරක් නෙමෙයි හැම රටටම ඕක තියෙනවා. ඉතින් මම කිව්වා වගේ හැම රටකම මේ පවර් ෆේලියර්ස් කියනවා වෙනවා.
ඒක මේ අර මොනවාද කම්පන්සේෂන් ගෙවන්න අවස්ථාවක් කරගන්න විදිහට අපි සාකච්ඡා කරන්නේ නැහැ. ඇත්තටම අපදාවක් වෙනවා කියලා. නමුත් ඉතින් ඒවට ඉතින් බෑකප්ස් තියාගන්න එක හැබැයි දැන් අපි හිතමුකෝ අපි ගියේ වාහනේ වෙන වාහනයක යපුණා කියලා අපේ වරදෙන්නේ නෙමෙයි අනිත් කෙනාගේ. එතකොට ඉතින් අපි එයාගෙන් වාහන ඉල්ලනවා හරි එහෙම නැත්නම් එයාට මේ මේ අපිට තව වාහනයක් ගෙන දෙන්න කියනවා කියනෝ නෙමෙයි. ඉතින් ඒකට බෑකප් එකක් අපි හිතාගන්නවනේ මොකක් හරි. ඒ වගේ ඉතින් මේකටත් මේ ලයිට් ගියාම තමන් කරන්නේ මොනවද කියලා දැන් ඇත්තටම ගොඩාක් බෑකප්ස් තියෙනවා අද වෙනකොට ඩිවලොප් වෙලා. ඉතින් ඒ ඒ පිළිබඳව ක්‍රියාත්මක වෙන්න ජනතාව අපි දැන් ඇත්තටම සෝලර් සහ සෝලර් බැටරි ගැන කතා කරනවා මම හිතන්නේ ඉදා ඉඳලා. ඉතින් ඒ ගැන ක්‍රියාත්මක වෙන්න මේක අවස්ථාවක් කරගන්න නම් අවශ්‍ය නැහැ අපි මේ වන්දියක් ඉල්ලන්න හා මොකක් හරි කරලා. නමුත් ජනතාවට තියෙන අපහසුතාවය ඉතා හොඳට අපි දන්නවා. දැන් ආණ්ඩුවක් උනා තීන්දුව කරන්නේ නෝ පවර් කට්ස් කියලා පවර් කට් එකකින් තියෙන විනාශය අපරාධය අපි දන්නවනේ මොකද්ද කියලා රටකට වෙලා යන්දම් හරි නැගිටින්න පුළුවන් අවස්ථාවල් නැති වෙන්නේ ඉතින් පව කට්ටයක් වුණාම ඉතින් ඒ මිනිස්සුක් වන්දිල්ලන අවස්ථාවක් නම්